සුබ උදෑසනක් දුවේ පුතේ ස්වාධීන රූපවාහිනී ආයතනය මඟින් ගෙනෙනු ලබන තක්ෂිලාව අධ්‍යාපන සත්කාරක වැඩසටහනේ ඉතිහාසයේ පුනරීක්ෂණ පාඩම් මාලාවේ තවත් අලුත් පාඩමකට පිවිසෙන්නයි අද අපි සූදානම් වන්නේ දුවල පුතාලා දන්නවා පසුගිය සතිවලත් අපි ඉතිහාසයේ පුනරීක්ෂණ පාඩම් මාලාවේ පාඩම් කීපයක් ඔබ වෙතට ඉදිරිපත් කරනු ලැබුවා අදත් අපි බලාපොරොත්තු වෙනවා उबे विषय निर्देश दें बहुद्रट आवरणे वेला ए असुरी पुनरीक्षण पाडमकट पिविसेन अदापि बलापुरत्तु वेन्ने वेनद आकारेम फलवनी प्रश्नपत्रे प्रश्न किहिपेयकुत् देवनी प्रश्नपत्रे अनिवार्य प्रश्नय सह व्यूहगत रचनामय प्रश्न किहिपेयकुत् साकच्छा किरीमटयि समहर अवस्थावलदी उबे प्रश्नय सन्दह अवश्य पिलितुरु देकक् उवत् අපි පිළිතුරු හතරක් පහක්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු පුනරීක්ෂණ පාඩම් මාලාවේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය ආර්යයන් මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවට පිවිසි දුර්ග මාර්ගයේ වන්නේ. දුර්ග මාර්ග කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. බෝලාන් දුර්ග මාර්ගය කියන්නේ इंदियावे सिंधु गंगा आश्रित मध्य प्रदेश तार खांतार प्रदेश यान्न पुलवांगवेन दुर्ग मार्गे मक्रान दुर्ग मार्गे के लखियान्ने देवनी पिलितुर विधियरतियन मक्रान दुर्ग मार्गे कियान्ने वेरल आश्रित प्रदेश बलुकिस्ताने ओस्से इंदियावट पिविसी मटतियन दुर्ग मार्गे खैब दुर्ग मार्गे के लखियान्ने सिंधु गंगावे इहलम कोटसे जम्मू काश्मीर प्रदेश इंदियावे थनितला प्रदेश पिविसेन तीयन स्थाने राजस्थान के हंदुन्नाने थार कांतारे आश्रित प्रदेश दें अपें पलवेनी प्रश्न निवरदी पिलुतुर विधियट अपिट गन्नवेन्ने इंदियावट पिविसी मट तीयन मध्यम आसियावे इंदांग इंदियावट पिविसी दुर्ग मार्गे वेन्ने खैब दुर्ग मार्गे ඊළඟට දෙවනි ප්‍රශ්නයේ වශයෙන් සැලකෙන්නේ නිල්ගල බෙලිගල්ගේ රාවණා ඇල්ල ලෙන් වල කැණීම් වලින් සොයාගෙන ඇත්තේ කුමක්ද කියලා. දැන් නිල්ගල බෙලිගල්ගේ හා රාවණා ඇල්ල ලෙන් වල කැණීම් වලින් සොයාගෙන තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දකින්න තිබුණ දේවල්. සක්කගල් අත්තිවාරමක කොටසකුයි ආහාර පිසීම සඳහා භාවිතා කළ ලිපුයි හොයාගෙන තියෙන්නේ කිතුල්ගල ප්‍රදේශ කරමලද කැණීම් වලින් මධ්‍ය ශිලා යුගයේ භාවිතාගතගත් දාගල්ලුත් මේ ප්‍රදේශ වලින් හොයාගෙන තියෙනවා මිනිස් ඇට කැබලි හොයාගෙන තියෙන්නේ නිල්ගල බෙලිගල්ගේ රාවණා ඇල්ල ලෙන් වල කැණීම් වලින් එතකොට නිවරදි පිළිතුර විදිහට වෙන්නේ හතරවෙනි පිළිතුර තුන්වෙනි ප්‍රශ්නය දැක්වෙන්නේ वसम रजतुमा संबंधे वेदगत्न प्रकाशय पहत देक्वेन प्रकाश अतुरीन तोरा गान पिलुतुरु हतराक दीलतीयनवा पलविनी पिलुतुरु तीयन्ने गिरि निगंटारामे खडादमा अभयगिरिय गोडनगीम गिरि निगंटारामे खडादमा अभयगिरिय गोडनगान्ने वलगंबा राज्जुरो वलगंबा राज्जुरो निगंटारामे असलिन यनकोट सद्रविड आक्रमण निसा पलायन विलावे गिरि निगंटया मे महाकलु सिंगलया पेनलयानवो कियला कैगापु निसा रज्जुरो हिता गन्नवा कवदारे मे निगंटारामे कडला दाला मेतन विहारयक गोडनगनवा कियला नैवत बलिय लबा गत्तट पस्से अबे गिरिय गोडनेगुवे मे गिरि निगंटारामे कडला दाला वल्लीपुरम रणसन्नसिन राज्य बले उत्तर प्रदेशे व्याप्तव तिबीम दैक्वीम यापन प्रदेशये තියෙන සෙල් ලිපියක රන් සන්නසකින් හොයාගෙන තියෙනවා රාජ්‍ය බලය උතුරු ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා තිබුණයි කියලා සිංහල පාලකයෙක්ගේ කාලේ මිත්‍ර සම්මුතියක් පිළිබඳ සංගම විහාර සෙල් ලිපිය දැක්වීම මිත්‍ර සම්මුතියක් පිළිබඳ සංගම විහාර සෙල් ලිපිය දැක්වෙන්නේ පොළොන්නරු යුගයේ පළවෙනි පරාක්‍රමබාහු රජුරන්ගේ කාලේ මින්නේරිය ඇතුළු වැව් ගණනාවක් කරවීම महासेन राज्यरो तमाई मिन्नेरिय वेवैतुलु पेव गणनावाक करे एतकोट वसंबर अल्तुमा संबंधियं वेदगत्तन प्रकाशे तमाई राज्य बले उत्तर प्रदेशे व्याप्त वीतिबीम देक्वीम निवरदि पिलितुर विधियट अपिट देवनी पिलितुर एनम बी अक्षरेन देक्वीम गत हेगी हतरवेनी प्रश्नय
වැඩි බෑවුම් ප්‍රදේශයක් ඔස්සේ ඇල මාර්ගයක් ගලා යන විට වේගය පාලනය කිරීමට අත්තිවාරම්හා ගල්කණු ඇල මාර්ගයේ ඇතුල් පැත්තේ සවිකර තිබීම ඇල මාර්ග හතරක් දක්වලා තියෙනවා යෝදෑල යෝදෑල කියන්නේ යෝදෑල හෙවත් ජයගඟ කියලා හඳුන්වනවා කලාවැවේ ඉඳන් උතුරු ප්‍රදේශයට විහිදෙන ඇල මාර්ගයක් මේකේ බැස්ම තියෙනවා කිලෝමීටරයට මිලිමීටර් 95ක් වෙන ආකාරයට ධාතුසේන රජුරෝ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ මිනිපේයල මිනිපේයල මහවැලි ගඟ ගලාගෙන බහින වක්කලමක හැඩය ගන්න ස්ථානයේදී මිනිපේ යමුණ ඉදි කරලා එතනින් මිනිපේයල සකස් කරලා තියෙනවා පළවෙනි අග්බෝ රජුරුවන්ගේ කාලෙදී පබ්බතන්තැල මහසෙන් රජුරුවන්ගේ නිර්මාණයක් විදිහට වංශ කතාවල සඳහන් වෙනවා ඊළඟට හතරවෙනි තියෙන ඇලහැරෑල වසඹ රජුරුවන් සකස් කරපු ඇල මාර්ගයක් විදිහටයි හඳුන්වන්නේ වැඩි බෑවුම් ප්‍රදේශයක් ඔස්සේ ඇල මාර්ගයේ ගලා යන එක වේගය පාලනය කරන්න සකස් වුණ ඇල මාර්ගයේ විදිහට හඳුන්වන්නේ ඇලහැර ඇල ඊළඟ ප්‍රශ්නය පිට දඩ හස මදෙ හස අකල හස යනුවෙන් කන්න තුනක් වගා කරනු ලැබුවේයයි සඳහන් වන සෙල්ලිපිය සෙල්ලිපි හතරකින් දක්වලා තියෙනවා තෝනිගල සෙල්ලිපියේ ආර්ථික ශක්තිය ගැන පැහැදිලි කරලා තියෙනවා ලංකාවේ අනුරාධපුර යුගයේදී ධාන්‍ය ගබඩා කරන්න පුළුවන් බැංකු ක්‍රමයක් පැවතුණා කියලා ඒ සෙල්ලිපියේ සඳහන් වෙන ආර්ථික තොරතුරු ගැන ඒ සෙල්ලිපියේ දක්වලා තියෙනවා ඊළඟට කටුගහගල්ගේ සෙල්ලිපියේ කදුරුවැව සෙල්ලිපියේ කුසලාන් කන්ද සෙල්ලිපිවලයි දැක්වෙන්නේ ඇමතිවරුන්ගේ තොරතුරුයි වෙළඳ කටයුතු පිළිබඳ තොරතුරුයි මේ කන්න තුනක් වගා කරනු ලැබුවේයි සඳහන් වෙන සෙල්ලිපිය විදිහට හඳුන්වන්නේ තෝනිගල සෙල්ලිපිය අපි ඊළඟට බලමු 6 වෙනි ප්‍රශ්නය පහත සඳහන් x හා y තීරු ගලපා නිවැරදි පිළිතුරු තෝරන්න කියලා තියෙනවා එතකොට x තීරුවේ y තීරුවේ තියෙන තොරතුරු බලමු අපි සඳකඩ පහනින් ගවයා ඉවත් කිරීම එතකොට අපිට y කොටසේ දීලා තියෙනවා පිළිතුරු පහක් x කොටසේ තියෙන මේ ප්‍රශ්න හතරක් එතකොට අපි අර මේ y කොටසින් මේ පහට ගැලපෙන විදිහටයි තෝරන්න ඕනේ එතකොට සඳකඩ පහනින් ගවයා ඉවත් කිරීම සිදු වුණේ පොළොන්නරු යුගයේදී ඊළඟට යාපනයේ පාලකයා ලෙස සපුමල් කුමරු පත් කිරීම සපුමල් කුමාරයාව යාපනයේ ජය ගන්න යවන්නේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා කෝට්ටේ යුගයේදී එතකොට දෙවෙනි එකට ඉන්නේ කෝට්ටේ යුගය එතකොට BC තමයි ඒතර ගැලපීම ඊළඟට සිරි මේඝවර්ණ රජුගේ කාලයේ කන්න තුනක් වගා කළ බව එතකොට අර කලින් කිව්වා වගේ තෝනිගල සෙල්ලිපියේ සඳහන් වෙනවා සිරි මේඝවර්ණ රජුගේ කාලේ කන්න තුනක් වී වගා කළා කියලා. එතකොට ඒ සෙල්ලිපිය අයත් වන්නේ අනුරාධපුර යුගයට. ඊළඟට ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය කිරීම සිදුවන්නේ කුරුණෑගල යුගයේදී. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 BCDA කියන පිළිතුරයි අදාළ වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මහා කවීන් 12 දෙනෙකු සිටියේ යැයි නිකාය සංග්‍රහයේ සඳහන් වන කාලයේ පාලකයා වන්නේ. එතකොට සඳහන් වෙනවා කවීන් 12 දෙනෙක් ලංකාවේ හිටියා කියලා නිකාය සංග්‍රහයේ බෑබිරිය කසුප්තොට ඈපා ඒ ආදී වශයෙන් දලබිසෝ මේ කවීන් නිසා සාහිත්‍ය විශාල දියුණුවක් තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ පළමුවන අග්බෝ රජතුමාගේ කාලේ තමයි මේ කවීන් ඉඳලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඉහත හේතු අතරින් ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ බිඳවැටීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ කියලා අහලා තිනවා. දුර්වල පාලනය, මැලේරියා වැනි වසංගත රෝග බෝවීම, රජරට ආර්ථික පරිහානිය, කාලිංග මාගගේ ආක්‍රමණය. ඇත්තටම මේ හේතු හතරම බලපෑවා ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ බිඳවැටීමට. ඒ කියන්නේ පොළොන්නරු රාජධානියේ බිඳවැටීමට. එතකොට මේවයෙන් වඩාත්ම ප්‍රබල හේතුව තමයි කාලිංග මාගගේ ආක්‍රමණය. එතකොට D කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය දෙවන පරාක්‍රමබාහු රජතුමා හැඳින් වූ අන්වර්ථ නාමය වන්නේ.
एक रजवर विविध अन्वर्तनामोली हंधुनला इतकोट दिवन पराक्रम बाहुरजितुमा दंपदिन युगे दीटपु अभी दंडव हिन्वे कलिकाल साहित्य सर्वज्ञ पंडित कीला मे रजतुमा अभी दंड कौशिलुमीन विशुद्धि मार्ग सान्ने वगे कुतीन दंपदिनी कतिकावत वगे कटयुत करलतीनवा ओहुताम साहित्य हसल धनुमक तिबुन बुद्धियक तिबुन पूज्य लेखनीसा कलिकाल साहित्य सर्वज्ञ पंडित यान विरुद्ध नामे हंदुन्नला तीनवा ईलंग प्रश्न दहाय जातक कथापोत सिंहलेट परिवर्तने कले युगे सिटी हतरवन पराक्रम बाहुरजुगे राजधानी ऊगे अतोड़ जातक कथापोत सिंहलेट परिवर्तने करने हतरवन पराक्रम बाहुरजुगे काले हितपु एमति वरे कैतुलु पिरिसक्केलाय संधान वेन्ने मे हतरवन पराक्रम बाहुरजुतुमा हिटी कुरुनेगल राजधानी समय ඊළඟට අපි බලමු ලංකා සිතියම දෙවනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් වෙන ලංකා සිතියම ආශ්‍රිතව ස්ථාන කීපයක් ලකුණු කරන්න. ඉරණමඩු ජලාශය ආශ්‍රිත ප්‍රදේශයක් සීගිරිය ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ ඓතිහාසිකව තොරතුරු ඒ කියන්නේ විජය කුමාරයා ලංකාවට පැමිණීමටත් පෙර ඉඳන් ලංකාවේ පැවතුන තොරතුරු සොයාගත් ස්ථාන එතකොට සීගිරිය හොටන් තැන්න රාවණායල්ල නිල්ගල නිල්ගල කලින් අපි ප්‍රශ්නයකදී කතා කරා මේ මිනිස් ඇට කැබලි හොයාගත්ත ස්ථානයක් විදිහට බෙල්ලම් බැදි පැලැස්ස මිනිහා ගල් කන්ද බුන්දල බෙලිගල්ගේ පාහියංගල बट दुंबलेन बेलिलेन पदियगंपल इब्बंखटुव सुसान भूमियक नटबुन तिबुनाय केला मेत कालेदी तोरतुरु होयागत्त स्थानयक् विदिहट वेदगत् वेनवा पोंपरिप्पु ए वगेम स्थानया कुदिरमले मे पेन्नुम करला तियेन्ने श्री लंकावे इतामत् वेदगत् प्राग् ऐतिहासिक स्थान मेवा ओबे सितियंबल लकुणु करन्न එන ඒව වෙන්න පුළුවන් ඊළඟට අපි බලමු තවත් සිතියම දැන් තියෙන ලංකා සිතීමේ ඔබට පේනවා පෘතුගීසි සහ ඉංග්‍රීසි පාලන කාලවල ශ්‍රී ලංකාව ඒ කියන්නේ 1505 න් පස්සේ වගේ ඉඳලා සියවස් 2 3ක් ඇතුළත කාලවකවානුවේ ලංකාවේ ස්ථාන කීපයක් තමයි දැන් අපි පෙන්වුම් කරන්න යන්නේ දැන් මෙතන තියෙනවා 22ක් ස්ථාන මේවයින් වැඩිපුර තියෙන දැන් ඔබ දන්නවා රාජධානි නිරිතට තල්ලුවීමත් එක්ක වන්නි පාලන ප්‍රදේශ කියලා ප්‍රදේශ ලංකාවේ රජරට ප්‍රදේශවල තැන් තැන්වල ඉතුරු වුණා වන්නියාරවරුන්ගේ පාලනය යටතේ මෙතන වැඩිපුර තියෙනවා ඒ වන්නි පාලන ප්‍රදේශ වන්නි පාලන ප්‍රදේශ 18ක් තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ දැන් ඔබ දැක්කා යාපනය යාපනය තිබුණ වෙනම පාලන ප්‍රදේශයක් විදිහට ඊළඟට वन्य नूर कलाविय पुत्तलम सत्कोरले दें सत्कोरले उबट पेनो गंगा देखा कसल देदुरुवयाई महा ओया मी ओयाई कीन गंगा देखा अतर तीन इलंगट सतर कोरले तीन वा देदुरुवयाट पहली महा ओयात देदुरुवयात अतर इलंगट मीगमुव कोलंबट उतुरीं तीन प्रधान मी कलपुवा क्वशें तीन प्रदेश मीगमुव ඊළඟට තුන්කෝරලෙ තියෙනවා කොළඹටත් ආසන්න ප්‍රදේශයේ තුන්කෝරලෙ කැලණිගඟත් කලුඟඟත් අතර මේ වඩා ආසන්න කැලණිගඟට ප්‍රදේශය ඊළඟට සබරගමුව පළාත ප්‍රදේශය ඊළඟට ගාල්ල තියෙනවා ගින්ගඟ මුහුදට වැටෙන ස්ථානයේ ලකුණු කරලා ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය ඔබට පේනවා අපි ගෝකන්න කියලා කියන්නේ ත්‍රිකුණාමලයට එතකොට කොඩ්ඩියාර් බොක්කේ උඩ පැත්තෙන් තමයි ලකුණු කරන්නේ අපි ත්‍රිකුණාමලය. ඊළඟට තමන්කඩුව. තමන්කඩුව ප්‍රදේශය වන්නි පාලන ප්‍රදේශයක් පොළොන්නරුව ප්‍රදේශයේ තිබුණා. ඊළඟට මාතලේ. මාතලේ පෙන්වුම් කරනවා දැන් මේ ගංගා සමග ඔබට සිටියම ලැබෙන නිසා ඉතා පහසුයි මේව ලකුණු කරන්න. මේ හැම වෙලෙම හැම ස්ථානයක්ම ලකුණු කරනකොට ගංගාවල් ආශ්‍රය කරගෙන මතක තබා ගන්න පහසුයි.
ඊළඟට මඩ කලපුව නැගිනහිර විරලේ තියෙන මඩ කලපුව මේ කලපුවට උතුරින් තමයි මඩ කලපුව නගරය තියෙන්නේ දුම්බර මහවැලි ගඟේ මහනුවර මේ නගරේ ලකුණු කරන තැන රුඩි පේනවා දුම්බර ප්‍රදේශයේ ඊළඟට බින්තැන්න කොත්මලි මහවැලි ගඟේ ඒ කියන්නේ නුවර එළිය ප්‍රදේශයට ආසන්නව තියෙන මහවැලි ගඟ ආරම්භ වන ප්‍රදේශ වල තමයි කොත්මලි ප්‍රදේශය තියෙන්නේ ප්‍රදේශයක් වශයෙන් ලකුණු කරලා තියෙන්නේ ඊළඟට පාලුගම පාලුගම කියන්නේ තුවන්නි පාලන ප්‍රදේශයක් නැගෙනහිර වෙරළේ දීග වාපියට උඩින් තියෙන පාලුගම ඊළඟට වෙල්ලස්ස පානම පානම කියන්නේ තුවන්නි පාලන ප්‍රදේශයක් යාලට උතුරින් තියෙන දැන් යාල පෙන්නුම් කරා කුඹුක්කන් ඔය කිට්ටුව යාල ප්‍රදේශය ඊළඟට මාතර නිල්වලා ගඟ මුහුදට වැටෙන ස්ථානයේ පිහිටලා තියෙන මාතර නගරය ඊළඟට අපි බලමු දෙවනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයේ තවත් කොටස පහත සඳහන් ඓතිහාසික සිද්ධි සම්බන්ධ පුද්ගලයන් වරහන් තුලින් තෝරා ගන්න ප්‍රශ්න හතරක් දීලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1810 අපරාධ නඩු විසඳීම සඳහා ජූරි සභා ක්‍රමය හඳුන්වා දීම චීනයට බුදුදහම ගෙන යාමට මුල් වූ තැනැත්තා ලෙස වැඩි දෙනාගේ පිළිගැනීම වන්නේ විප්ලවීය මහ ජනතාවට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීම හා සමාන ක්‍රියාවක් නොවේ මෙය කාගේ කියමනක්ද ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වූයේ කවුරුන්ද කියලා දැන් මේ ප්‍රශ්නවලදී පිළිතුරු ඔබට වරහන් ඇතුලේ ඉදිරිපත් කරලා තියෙනවා ඔබට තියෙන්නේ නිවැරදි පිළිතුර තෝරගන්න ක්‍රිස්තු වර්ෂ 1810 අපරාධ නඩු විසඳීම සඳහා ජූරි සභා ක්‍රමය හඳුන්වලා දුන්නේ තෝමස් මේට්ලන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරේ 1805 ඉඳ 1812 දක්වා හිටිය පාලකෙක් චීනයට බුදුදහම ගෙන යාමට මුල් වූ තැනැත්තා ලෙස වැඩි දෙනාගේ පිළිගැනීම වන්නේ කියලා මේකේ දීලා තියෙනවා නිවැරදි පිළිතුරක් විදිහට කාශ්‍යප මාතාංග හිමියන් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය විප්ලවීය මහ ජනතාවට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීම හා සමාන ක්‍රියාවක් නොවේ මේ කාගේ කියමනක්ද කියලා අහලා තියෙනවා මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ මව සේතු ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වූයේ කවුරුන්ද 1947 පැවැත් වූ පාර්ලිමේන්තුවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා දැන් දෙවන ප්‍රශ්න කාණ්ඩය අපි බලමු ඒ අක්ෂරයෙන් දක්වලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1798යි 1802යි අතර ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ ගෙන ගිය පාලනය ඊළඟට ටොකුගාවා ෂෝගුන් වරුන්ගේ මන්දිරය අධිරාජ්‍යයාගේ මාලිගාව වී පාලනය වෙනස් වීම ක්‍රිස්තු වර්ෂ 1521 දී කෝට්ටේ රාජ්‍යයේ ඇති වූ අභ්‍යන්තර අර්බුදය ෂාජහාන් රජු අග්‍රාහි සිය දේවිය සිහිපත් කිරීමට තැන වූ මාලිගය දැන් ඒ අක්ෂරයෙන් කියවෙන ප්‍රශ්නෙට පිළිතුර ද්විත්ව පාලනය අපි දන්නවා ද්විත්ව පාලනය කියන්නේ 1796 දී මේ ඉංග්‍රීසීන් මදුරාසි පාලනය ආරම්භ කරනවා ඒක අසාර්ථක වෙච්ච නිසා ඒ කියන්නේ පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමටයි බ්‍රිතාන්‍ය මව් ආණ්ඩුවටයි යන දෙගොල්ලන්ටම පාලන කටයුතු කරගෙන යාම බාර දෙනවා ඒ ඒ කාලේ තමයි මේ දක්වලා තියෙන්නේ ඒ දෙගොල්ලක් පාලනය කරපු නිසා අපි කියනවා ද්විත්ව පාලනය කියලා. දෙවන එකේ ෂෝගුන් වරුන්ගේ මන්දිරය අධිරාජ්‍යයාගේ මාලිගාව වෙලා මේ ෂෝගුන් වරුන්ට තිබුණු බලතල සියල්ලම අහෝසි වෙලා අධිරාජ්‍යයා බලවත් වෙලා කියෝතෝව ඉඳලා අධිරාජ්‍යයා ඊඩෝ වලට ඇවිල්ලා මේ මාලිගාව අධිරාජ්‍යයාගේ මාලිගාව බාටපත් කරගෙන මේ පාලන කටයුතු වෙනස් කර ගැනීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මේජි ප්‍රතිස්ථාපනය කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර විජේබා කොල්ලේ දන්නවා 6වෙනි විජේබා රජුරුවන්ගේ පුත්තු තුන්දෙනා රජතුමාව මරලා කෝට්ටේ රාජ්‍යය කොටස් තුනකට බෙදා ගැනීමේ ක්‍රියාවලිය තමයි විජේබා කොල්ලේ කියන්නේ ඒ අභ්‍යන්තර අර්බුදය අපි සිදු වුණේ 1521 දී ඊළඟට ෂාජහාන් රජු අග්‍රාහි සිය දේවිය සිහිපත් කිරීමට තැන වූ මාලිගය තමයි කවුරුත් දන්න තාජ් මහල් මන්දිරේ මේක නොකඩවාම ලෝක පුදුම අහතටත් එකතු වෙච්ච සුදු කිරි කඳුරෝලින් හදපු මාලිගාවක් මුම්තාස් දේවිය සිහිවීම පිණිස යමුනා නදී තීරයේ අසබඩ සදල තියෙන අලංකාර මාලිගාව
ඊළඟට අපි බලමු පින්තූර නම් කරන්න තියෙනවා පින්තූර කීපයක් දක්වලා තියෙනවා මේ අතර පින්තූර නම් කිරීමේදී මේ දක්වලා තියෙන්නේ ලංකා තිලක විහාරය හතරවෙනි බුණකබාහු රජුරන්ගේ කාලයේදී ගම්පල යුගයේ ගොඩනඟපු විහාරයක් විදිහට මේ ලංකා තිලකේ හඳුන්වනවා ලංකා තිලක විහාරයේ තියෙන විශේෂත්වය තමයි විහාරයයි දේවාලයයි එකම ස්ථානයක ගොඩනැගු පළමු අවස්ථාව විදිහට මේ ලංකා තිලක විහාරය ගොඩනැගීම හඳුන්වන්න පුළුවන් ගම්පල යුගයේ තමයි මේ වගේ සිදුවීමක් ආරම්භ කරේ දැන් ඔබට පින්තූරයෙන් දක්වන්න තියෙන්නේ පින්තූරයේ කුමක්ද කියන එක විතරයි ඊළඟට දෙවනි පින්තූරයෙන් දැක්වෙන්නේ කුට්ටම් පොකුණ කුට්ටම් පොකුණ කියලා කියන්නේ පළවෙනි අග්බෝ රජුගේ නිර්මාණයක් විදිහට හඳුන්වන්නේ භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයට සකස් කරපු දෙයක් ආකාරයෙන් දක්වලා තියෙන්නේ උපමට්ටම් කරපු ගල් යොදලා තමයි මේක සකස් කරලා තියෙන්නේ වතුර ජලය ලබා ගන්න ස්ථාන වගේම ලබා ගන්න ක්‍රම වගේම අපිරිසිදු ජලය බැස යන ක්‍රමත් මේ ආශ්‍රිතව සකස් කරලා තියෙනවා ඊළඟ පින්තූරයෙන් දැක්වෙන්නේ ඔබට පේනවා සාංචි ස්තූපේ තමයි මේ පින්තූරයෙන් දැක්වෙන්නේ සාංචි තොරණ පේනවා අලංකාර ලෙසනිමවා තියෙන මේක අශෝක අධිරාජ්‍ය නිර්මාණය කරපු 84000ක් විහෙර විහාර වලින් ප්‍රමුඛ ස්ථානීයලා සලකන්නේ සාංචි ස්තූපේ මේ ඉන්දියාවේ සාංචි කියන නගරයේ තමයි මෙම ස්තූපය පිහිටා තියෙන්නේ අපි ඊළඟ පින්තූරේ බලමු මේකෙන් පෙන්වන්නේ ගඩලාදෙනිය විහාරය ගඩලාදෙනිය දැන් ලංකා තිලක විහාරයේ වගේම ගඩලාදෙනියත් ගම්පල යුගයේ හැදලා තියෙන්නේ හතරවෙනි බෝනික බාහු රජුරුවන්ගේ කාලේ මේවා ඇත්තටම දකුණු ඉන්දියාවෙන් ගෙනාපු ද්‍රවිඩ ශිල්පීන් ලවා තමයි මේවා නිර්මාණය කරවල තියෙන්නේ ඒ නිසා මේ විහාරවල ද්‍රවිඩ බුදු පිළිමවල පවා අර ද්‍රවිඩ ආභාෂය දකුණු ඉන්දියානු ආභාෂය දකින්න ලැබෙනවා ඊළඟට අපි බලමු දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නය අනුරාධපුර යුගයේ සිට රජවරු තිදෙනෙක් නම් කරන්න අනුරාධපුර යුගයේ රජවරු ගණනාවක් ඉන්නවා මේ ප්‍රශ්නයේ සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල ක්‍රිස්තු පූර්ව ගණන් වල හිටිය අනුරාධපුර යුගයේ රජවරු තුන්දෙනෙක් නම් කරලා තියෙනවා පණ්ඩුකාභය දේවානම්පියතිස්ස දුටුගැමුණු පණ්ඩුකාභය රජුරෝ හිටිය ක්‍රිස්තු පූර්ව 5 සියවසේ දේවානම්පියතිස්ස රජුරෝ ක්‍රිස්තු පූර්ව 250 ඉඳන් 210 වෙනකන් හිටියා දුටුගැමුණු රජුරෝ ක්‍රිස්තු පූර්ව 161 ඉඳන් 137 වෙනකන් හිටියා දැන් අනුරාධපුර යුගයේ සිටි ක්‍රිස්තු පූර්ව යුගවල සිටි රජවරු තිදෙනෙක් නම් කරන්න කොහම අපිට මේ රජවරුන්ව නම් කරන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නය ලකුණු 4ක් ලැබෙන ප්‍රශ්නෙට කරුණු දෙකක් අහලා තියෙනවා ශ්‍රී ලංකාවට මෙම යුගයේදී එල්ල වූ සද්ද්‍රවිඩ ආක්‍රමණ හා සයද්‍රවිඩ ආක්‍රමණ එල්ල වූ කාලවල සිටි පාලකයන් අනුපිළිවෙලින් නම් කරන්න. එතකොට සද්ද්‍රවිඩ ආක්‍රමණය එල්ල වුණේ වලගම්බා රජතුමාගේ කාලේ අපි දන්නවා සද්ද්‍රවිඩ ආක්‍රමණයට තමයි අපි කියන්නේ පුලහත්ත ඇතුළු පිරිස. පුලහත්ත පණේමාර පිළේමාර දාටිය පීටි ආදී වශයෙන් 7 දෙනෙක් ඇවිල්ලා සෝමාදේවිය වරගෙන දෙන්නේ ගියා කියලා සඳහන් වෙනවා. වලගම්බා රජුරෝ කැලේ සැඟවිලා දෙවන වරට ගිහිල්ලා මේ 7 දෙනාගෙන් ඉතුරු 5 දෙනා වරින් වර රජ වෙනවා. 5 වෙනියව මරලා තමයි රජතුමා නැවත රජ වෙන්නේ ගිහිල්ලා මේ අනුරාධපුරේ. ඊළඟට සයද්‍රවිඩ ආක්‍රමණය සිද්ධ වෙන්නේ මිත්සෙන් රජතුමාගේ කාලේ. මිත්සෙන් රජතුමාගේ කාලේ පණ්ඩුහා පාරින්ද ඇතුළු පිරිස කියලා කියනවා අපි තව විදිහකට. එතකොට මිත්සෙන් රජතුමාගේ කාලේ තමයි ඒ සයද්‍රවිඩයන් පළබා හැරලා ධාතුසේන රජතුමා තමයි අනුරාධපුරය නිදහස් කරගෙන රජ වෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ලංකාවේ රාජත්වය නිසි ලෙස තහවුරු කිරීම සඳහා තිස්ස රජුගේ හා අශෝක රජුගේ මිතුදම හේතු වන කරුණු දෙකක් යටතේ විස්තර කරන්න. තිස්ස රජුරෝ කියන්නේ මුටසීව රජුරුවන්ගේ දෙවනි පුතා. එතකොට රාජත්වය ලබා ගන්නකොටත් අශෝක රජුරුවත් එක්ක මිත්‍රත්වයක් තිබුණා. නොදුටු මිත්‍රයා වෙනුවෙන් තිස්ස රජුරෝ රජ වෙනකොටම දූත පිරිසක් යවන්න තීරණය කරනවා. තිස්ස රජුර රජ වුණ අවස්ථාවේදී ලංකාවේ අනපේක්ෂිත ආකාරයෙන් විශේෂ සිදුවීම් සිද්ධ වුණා කියනවා. ඒ කියන්නේ මැණික් වර්ග මත වුණා කියනවා මුතු මත වුණා කියනවා.
දකුණට කැරකුණ සක් හග්ගෙඩියක් මත උනා කියනවා. එතකොට යෂ්ටි කීපයක් මත වෙලා තියෙනවා. මේ වගේ විශේෂත්වයක් තියෙනවා. එතකොට මේ විශේෂත්වයේ තිස්ස රජුරන්ට ඕනේ කරනවා මගධ රාජ්‍යයේ ඉන්න තමන්ගේ හොඳම මිතුරට අශෝක රජුරන්ට මේ තොරතුරු ඉදිරිපත් කරන්න. රටේ ආර්ථිකයේ තියෙන ශක්තිමත්භාවය පෙන්වන්න කරන්න. පద్මරාග වගේ මැණික් වර්ග වෛරෝඩි වගේ මැණික් වර්ග ලංකාවේ තියෙනමයි කියලා ලංකාවේ ස්ථාවර ආර්ථික ශක්තියක් තියෙන බව පෙන්වන්න අවශ්‍ය වුණා. ඒක නිසා මේ අවශ්‍යතාවය ඉටු කරගන්න තිස්ස රජුරෝ දූත පිරිසක් යොදාගත්තා. ඒ දූත පිරිසේ රාජකීය ගමනක් හින්දා ඒ සඳහා මහා රිට්ට කියන තමන්ගේ බෑනවන්ට තමයි මූලිකත්වය දුන්නේ. ඊට අමතරව බමුණෙක්ව ඊළඟට ඇමතිවරයෙක්ව ඊළඟට සිටාන කෙනෙක්ව මේ ආකාරයට කීප දෙනෙක්ම දූත පිරිස වශයෙන් යොදාගත්තා. එතකොට මේ දූත පිරිස ගියාට පස්සේ ජම්බුකෝල පට්ටන හරහා ගිහිල්ලා ට්‍රාම ලිප්ති වලින් ගොඩ බැහැලා මගදේට දවස් ගාණක් ගත කරලා ගියාට පස්සේ අශෝක රජුරෝ මේ පිරිස බොහොම ආදරයෙන් පිළිගත්තා. පිළි අරගෙන ඒගොල්ලන්ට ඒ රටේදී තනතුරු ලබා දුන්නා. මහා අරිට්ඨ කුමාරයාට සේනාපති තනතුර දුන්නා. බ්‍රාහ්මණෙක්ව යැව්වේ රජුරෝ රජුරන්ට බොහොම කිට්ටුවෙන් සම්බන්ධකම් තිබුණ අය විදිහට තමයි බ්‍රාහ්මණයන් සැලකුවේ. එතකොට මේ බ්‍රාහ්මණයාට පුරෝහිත තනතුර දුන්නා. ඊට අමතරව භාණ්ඩාගාරික තනතුර අධිකරණ කටයුතු වලට බාර නිලධාරියෙක් විදිහට මේ විදිහට තනතුරු කීපයක් ඇති කරා. එතකොට ඒ සමගම ඊළඟට රජුරන් බලාපොරොත්තු වුණා විධිමත් අභිෂේකයක් පවත්වන්න. විධිමත් අභිෂේකයක් පවත්වන්න ඉස්සෙල්ලා ලංකාවෙන් ගිය දූත පිරිසෙන් ඇහුවා කොයි ආකාරයටද තිස්ස රජුරෝ අභිෂේක මංගල්‍ය පැවැත්වුවේ කියලා. එතකොට අභිෂේක මංගල්‍ය පැවැත්වූ ආකාරය ඇහුවම කිව්වේ යෂ්ටියක් අලුත් යෂ්ටියක් අරගෙන තමයි අභිෂේක මංගල්‍ය පවත්වන්නේ කියලා. එතකොට ඒක ශස්ත්‍රීය අභිෂේක මංගල්‍යයක් නොවන නිසා අශෝක රජුරෝ විධිමත් අභිෂේකයකට අවශ්‍ය රාජ කකුද භාණ්ඩ මේ දූත පිරිසට ලබා දුන්නා. රාජ කකුද භාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ අතර රජුරුවන්ට අවශ්‍ය මඟුල් කඩුව, මිරිවැඩි සංගල, පල් විදුණාව, ඊළඟට අනෝතප්ත විලෙන් හා ගංගා නම් ගඟෙන් ගත්ත පිරිසිදු ජලය, රාජකන්‍යාවියක්, ඒ විදිහට සියලුම දේවල් රාජ කකුද භාණ්ඩ සියල්ලම ලංකාවට එව්වා. ඒ එක්කම කිව්වා රජුරෝ බුදුන් දහම් සඟුන් සරණ ගිය නිසා අශෝක රජුරෝ ඒ ධර්ම පඬුරත් දේවානම් තිස්ස රජුරුවන්ට ලබා දෙන්න කියලා. තිස්ස රජුරුවන් දෙවනි වතාවේ අභිෂේක මංගල්‍යයෙන් පස්සේ තමයි දේවානම් ප්‍රිය, එහෙම නැත්නම් දෙවියන්ට ප්‍රිය වූ කියන ඒ අන්වර්ත නාමයත් ලබා ගත්තේ. එතකොට ලංකාවේ රාජත්වයේ නිසිලස තහවුරු කිරීම සඳහා තිස්ස රජුරුවන්ට අශෝක රජුරෝ උදව් උපකාර කරේ දූත පිරිස යැවීම හින්දත් රාජ කකුද භාණ්ඩ එවීම නිසාත් ලංකාවේ විධිමත් ශස්ත්‍රීය අභිෂේකයක් සිද්ධ වුණා. මේ ශස්ත්‍රීය අභිෂේකයත් එක්කම දැන් මහා අරිට්ටට සේනාපති තනතුරක් ලැබිලා තියුණා. එතකොට ඒ සේනාපති තනතුර දිගින් දිගටම රාජත්වයත් එක්කම පවත්වාගෙන ආවා. අනුරාධපුර, පොළොන්නරුව මේ හැම රාජධානියකම ඒ පැවැත්ම තිබුණා. ඊළඟට පුරෝහිත තනතුරත් රජුරවන්ට අනුශාසනා කරන තනතුරක්, දණ්ඩනායක තනතුර, ඒ වගේම භාණ්ඩාගාරික තනතුර, ඒ හැම තනතුරක්ම මේ රාජත්වයත් එක්ක බැඳිලා තියුණා. එතකොට ලංකාවේ රාජත්වය නිසිලස සම්පූර්ණ කරන්න මේ අශෝක රජුරෝයි තිස්ස රජුරෝයි අතර තියුණ සම්බන්ධකම, එහෙම නැත්නම් මිතුදම හේතු වුණයි කියලා අපිට කියන්න පුළුවන්. අපි ඊළඟ කොටස බලමු. ලම්බකර්ණ රාජපෙළපතේ ආරම්භකයා වාරිතාක්ෂණයේ නවතාවයකට පත් කරන ලදි. ඉහත කියමන කරුණු දෙකක් ඇසුරින් විස්තර කරන්න. එතකොට ලංකාවේ තිබුණු රජ පෙළපතක් තමයි ලම්බකර්ණ රජ පෙළපත. මේ ලම්බකර්ණ රජ පෙළපතේ ආරම්භකය වශයෙන් සලකන්නේ වසඹ රජුරුවෝ. එතකොට වසඹ රජුරුවෝ රාජකම් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 67ත් 111ත් අතර කාලයේදී. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1200 වස්සල තමයි රාජ්‍ය පාලනය කරන්නේ මේ රජතුමා. එතකොට මේ රජතුමා හුඟක් අපේ ඉතිහාසයේ ප්‍රසිද්ධ වෙන්නේ වාරිතාක්ෂණය සම්බන්ධ කටයුතු කරපු රජ කෙනෙක් වශයෙන්. දැන් විශාල වැව් ඉදි කිරීමේ ආරම්භකයා වීම. අපි දන්නවා මුල්ම කාලේ හැදුවේ කුඩා වැව්. ගම් වැව් හැදුවා, ඊට පස්සේ කුඩා වැව්. කුඩා වැව් හැදුවට පස්සේ
විශාල වැව්හැදීමේ ආරම්භකය තමයි වසඹ රජු. දැන් ඇත්තටම පස්සේ කාලෙක හදපු මින්නේරිය පරාක්‍රම සමුද්‍රයේ වගේ තරම්ම විශාල වැව් නෙමෙයි. නමුත් මධ්‍යම ප්‍රමාණයේ වැව් අතර ඒ කියන්නේ කලින් හදපු වැව් වලට වඩා විශාල වැව්හැදීමේ ආරම්භකය තමයි මේ වසඹ රජුරු. එතකොට මේ රජතුමා වැව් 11කුයි ඇලවල් 12කුයි හැදුවා කියලා ඉතිහාසයෙන් වාර්තා වෙනවා. එතකොට ඇලවල් දොළහෙන් අපිට දැන් අද හඳුනාගෙන තියෙන්නේ ඇලහැර ඇල පමණයි. ඒක දැන් අපි කලින් ප්‍රශ්නෙකදී ඇලහැර ඇල ගැන කිව්වා. වාරි තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් මේ ඇලහැර ඇල. ඒ කියන්නේ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව වෙන අඹන් ගඟේ ඇලහැරදී අමුණක් සකස් කරලා සතුපුම් 30ක් පමණ දුරට ජලය ගෙන ගිහිල්ලා තියෙනවා මේ ඇලෙන්. එතකොට මේක විශාල බෑවුම් ප්‍රදේශ හරහා ගමන් කරනකොට තාක්ෂණයේ යොදලා ඇලේ ආරක්ෂාවට විවිධ උපක්‍රම යොදලා තියෙනවා. ඊළඟට මේ පස්සේ කාලෙක මහසෙන් රජුරුවන්ගේ කාලේ මේ ඇලෙන් මින්නේරිය කවුඩුල්ල කන්තලේ කියන වැව් වලට ජලය සපයන්න උපයෝගී කරගත්තා. වාරි පද්ධතියක් ආරම්භ කරන්න පස්සේ කාලේ මේ ඇලහැර ඇල උපයෝගී වෙනවා. එතකොට ඊළඟට වසඹ රජුරුව හදපු වැව් බැලුවොත් අපි මහවිලච්චිය, නොච්චිපුතාන, මානා කැටිය, හිරිවඩුන්න වගේ විශාල වැව් රාශියක් කරලා තියෙන වසඹ රජුරුව. ඊළඟට මේ ඊළඟ වැදගත් කරුණක් තමයි මේ රජතුමාගෙන් සිදුවෙච්ච උමන් ජල තාක්ෂණය හඳුන්වා දීම. දැන් උම්මග්ග ජල මාතිකා කියලා සඳහන් වෙනවා පොත්පත්වල. උම්මග්ග ජල මාතිකා කියන්නේ පොළව යටින් ජලය ගෙන ආපු ක්‍රමයක්. දැන් අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයට ආසන්නව යාබදව තියෙන රන්මස උයන කියන උයන. මේ රන්මස උයන මේ රජපෞල්වල කුමාරවරු විනෝද විනෝදයේ පිණිස කාලය ගත කළ ස්ථානයක් වශයෙන් වැදගත් වෙනවා. එතකොට මේකේ පොකුණු අදටත් තියෙනවා. මේ පොකුණු වලට තිසා වැවෙන් ජලය ලබාගෙන තියෙනවා මේ උමං මගින්. ඉතින් ඒක අතිවිශිෂ්ට නිර්මාණයක් විදිහට සැලකෙනවා වාරි තාක්ෂණය පැත්තෙන් ගත්තාම. එතකොට වසඹ රජුරු ඉතිහාසයේදී ඇත්තටම උමං ජල තාක්ෂණය සම්බන්ධව ඇලවල් මේ සම්බන්ධව එතකොට අපි කෝ ඇලහැර ඇල විතරයි අපි අඳුනගෙන තියෙන්නේ. තව ඇලවල් 11ක් ගැන අපිට මේ වාර්තා වෙන්නේ. ඒවා සමහර විට අභාවයට ගිහිල්ලා විනාශ වෙලා වෙන්න පුළුවන්. ඊළඟට මහවැව් තැනීමේ ආරම්භකය වශයෙන් මේ රජතුමා වැදගත් වෙනවා. ඊළඟ ප්‍රශ්නය විදිහට ගන්න පුළුවන් වාරි කර්මාන්තයට උදව් කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් නම් කරන්න. මෙතන අපි දක්වලා තියෙන ආණ්ඩුකාරවරු 5 දෙනෙක්. ආණ්ඩුකාරවරු 3 දෙනෙක්ගේ නම් විතරයි දුවල පුතාල ලියන්න ඕනේ. හෙන්රි වාඩ්, හර්කියුලස් රොබින්සන්, විලියම් ග්‍රෙගරි, ආතර් ගෝඩන්, වෙස්ට් රිජ්වේ. මේ ආණ්ඩුකාරවරු 5 දෙනාම ලංකාවේ වාරි කර්මාන්තයට උදව් කරා. ඒ කියන්නේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම කටයුතු වලට විශාල වශයෙන් උදව් කරපු පාලකයෝ. ඊළඟට දෙවැනි ප්‍රශ්නය. පහත දැක්වෙන සිදුවීම් වලට මුල් ආණ්ඩුකාරවරු නම් කරන්න කියලා තියෙනවා. අපි සමහර විට දෙවැනි ප්‍රශ්නයේදී ඒ කියන්නේ ලකුණු 4ක් ලැබෙන ප්‍රශ්නයක් දෙවැනි ප්‍රශ්නේ කියන්නේ සමහර විට කරුණු 2ක් අහනවා, සමහර විට 4ක් අහනවා. දැන් මෙතන අහලා තියෙන කරුණු 2ක්. වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිහිටවන්නේ මුල් වෙච්ච ආණ්ඩුකාරවරයා තමයි වෙස්ට් රිජ්වේ කියන ආණ්ඩුකාරවරයා. ලංකාවේ දැනට තියෙන දෙපාර්තමේන්තු වලින් හුඟක් පරණ දෙපාර්තමේන්තුවක්. 1900 තමයි මේ දෙපාර්තමේන්තුව පිහිටවලා තියෙන්නේ. මේ දෙපාර්තමේන්තුව පිහිටවලා විනාශ වෙලා තිබුණු වැව්වමුණු රාශියක් ප්‍රතිසංස්කරණය කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරා. එතකොට වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා තමයි දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී මුල් වෙලා කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට ධාන්‍ය බද්ද අවලංගු කිරීම. එතකොට ධාන්‍ය බද්ද කියන්නේ මේ ලංකාවේ මේ වී ඇතුළු අනිකුත් ධාන්‍ය වලට බදු අය කිරීමක් කරා මේ ඉංග්‍රීසීන්ගේ පාලන කාලෙත්. මේ බදු නිසා ජනතාව පීඩාවටපත් වුණා. ඇත්තටම බදු වැඩි නිසා මේ සමහර අය මේ තමන්ට හිමි ඉඩකඩම් විහාරවලට පූජා කිරීම පවා සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා මේ ජනතාවගේ මේ පීඩාව නැති කරන්න මේ ධාන්‍ය වලට අය කරපු බද්ද ආතර් හැවුලොක් කියන ආණ්ඩුකාරවරයා විසින් අවලංගු කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කොටස කාල්බුට් ප්‍රතිසංස්කරණ ගොවිතැන පරිහානියට පත්වීමට හේතු වූයේ කෙසේදැයි කරුණු දෙකක් ඇසුරින් දක්වන්න. කාල්බුරුක් 1829 දී ලංකාවට ඇවිල්ලා
1833 කෝල්බ්‍රුක් යෝජනාවලියක් ඉදිරිපත් කරේ. ඒ ඉදිරිපත් කරපු යෝජනා අතර තියුණු එක යෝජනාවක් තමයි රාජකාරිය අවලංගු කිරීම. කෝල්බ්‍රුක් කියන්නේ නිදහස් මත දැරුව පුද්ගලයෙක් හින්දා ලිබරල් වාදී අදහස් දැරුවේ. ඒක හින්දා කෝල්බ්‍රුක් හිතුවා රාජකාරිය කියන්නේ මිනිසුන්ගෙන් නොමිලේ වැඩ ගැනීමක් බලහත්කාරයෙන් වැඩ ගැනීමක් ඒක හින්දා ඒක අවලංගු කළ යුතුයි කියලා. දැන් කෝල්බ්‍රුක් ප්‍රසංස්කරණ වලින් රාජකාරිය අවලංගු කිරීම නිසා මේතාකල් පවත්තාගෙන ආව ගම් සභාවල පාලන කටයුතු කරගෙන යන්න අපහසුවක් වුණා. ගම් සභාවලට තමයි බලය තියුනේ ගමේ තියෙන වැව් අමුණු ප්‍රසංස්කරණය කිරීම. එතකොට ගමේ තියෙන වැව් අමුණු ප්‍රසංස්කරණය කිරීමට රාජකාරිය අවශ්‍ය වුණා. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය තුලින් තමයි වැව් බැම්ම ප්‍රසංස්කරණය කිරීම, වාන් අලුත් තැඩියා කිරීම ඒ සියල්ලම කරේ. රාජකාරිය අවලංගු කරාට පස්සේ මිනිසුන්ගෙන් ඒ වැඩ ගන්න ගම් කාර්ය සභාවට ගම් සභාවට බැරුව ගියා. ඒකෙහිඳ ඒ රාජකාරිය අවලංගු කිරීම කෝල්බ්‍රුක් ප්‍රසංස්කරණවලදී වැඩි වශයෙන්ම බලපෑව හේතුවක් වුණා. ඊළඟට මුඩුබිම් පනත ක්‍රියාත්මක වීම කියලා කියන්නේ 1840 දී මුඩුබිම් පනත කියලා එකක් ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කරා. ඒ මුඩුබිම් පනත කියලා කිව්වේ 1840 12 වෙනි කොටස අනුව ක්‍රියාත්මක වුණ තීරණයක් වුණා. අවුරුදු 30කට වැඩි ඉඩමක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ ඉඩමේ නිත්‍යානුකූල අයිතිය ඔප්පු කරන්න ඕනේ කියලා. දැන් මේ කාලෙදි ලංකාවේ මිනිස්සු අතර ඔප්පු තිරප්පු පිළිබඳ ඒ තරම් හැඟීමක් තිබුණේ නැහැ. තමන් මුළු ජීවිත කාලයටම භුක්ති විඳින ඉඩම තමන්ගෙන් පස්සේ තමන්ගේ දරුවන්ට හිමි කරලා දෙනවා. ඒකට ඔප්පු තිරප්පු තිබුණේ නැහැ. දැන් මුඩුබිම් පනත ක්‍රියාත්මක වීමත් එක්ක අවුරුදු 30ක කාලය තුල නිත්‍යානුකූල අයිතිය ඔප්පු කරන්න බැරි වෙච්ච සියලුම ඉඩම් ඔප්පු කරන්න බැරි වීම හින්දා අහිමි වෙන තත්ත්වයක් සාමාන්‍ය ජනතාවට ඇති වුණා. එතකොට ඒ ඉඩම් වතු වගාවට පාවිච්චි කරන්න ගන්න පුළුවන් විදියට මිලදී ගන්න පුළුවන් විදියට නීතිත් සකස් කරා. ඒකෙන් හින්දා මේ මුඩුබිම් පනතත් බොහෝ දුරට මේ ගොවිතැන පරිහානියට පත් වීමට හේතුවක් වුණා. ඊළඟට වතු වගාව පටන් ගත්තේ කඳුකර ප්‍රදේශවල. වතු වගාව කඳුකර ප්‍රදේශවල පටන් ගත්තම වතු වලට අවශ්‍ය කැලෑබිම් එලි කරා. මේ එලි කිරීම හින්දා ඉහළ තියුණ වතු වගාව ආරම්භ කරනවත් එක්කම පහළින් තියුණ කුඹුරු ඉඩම් වලට අවශ්‍ය ජලය නැති වෙලා ගියා. එක පැත්තකින් දිය උල්පත් සිඳිලා ගියා. අනිත් පැත්තෙන් පස සෝදාගෙන යාම් වලට ලක් වුණා. මේ වගේ හේතු හින්දා බොහෝ දුරට වතු වගාව දියුණු වෙනකොට පාරිභෝගික කෘෂිකර්මයේ පිරිහින තත්ත්වයක් ඇති වුණා. දැන් කෝල්බ්‍රුක් ප්‍රසංස්කරණ කොයි ආකාරයකටද ගොවිතැන පරිහානියට පත් වීමට හේතු වුණේ කිව්වම වතු වගාව පටන් ගැනීමත් එක්කම මුඩු ඉඩම් මුඩුබිම් පනත ක්‍රියාත්මක කිරීම හින්දා ඉඩම් විදේශිකයන්ට මිලදී ගන්න එහෙම නැත්නම් වතු වගාවට ලබා ගන්න පුළුවන් වීමත් එක්කම කුඹුරු ඉඩම් උත් විනාශ වුණා. කුඹුරු වලට ජලය ලැබෙන්නේ නැතුව ගියා. ඒ වගේම වතු වගාව දියුණු වෙනකොට දිය උල්පත් සිඳිලා ගිහිලා කැලෑ ප්‍රදේශය එලි කිරීම හින්දා දිය උල්පතුත් සිඳිලා යන තත්ත්වයක් ඇති වුණා. එතකොට කෝල්බ්‍රුක් ප්‍රසංස්කරණ හින්දා ගොවිතැන පරිහානියට පත් වුණේ මේ ආකාරයට. ඊළඟට වතු වගාව නිසා ඇති වූ යහපත් හා අයහපත් ප්‍රතිඵල එක බැගින් විස්තර කරන්න කියලා අපිට කියනවා. අපි දක්වලා තියෙනවා යහපත් ප්‍රතිඵල කීපයක්. ව්‍යාපාරික කෘෂිකර්මය, මහා මාර්ග හා දුම්රිය මාර්ග ඇති කිරීම, බැංකු කටයුතු ආරම්භ වීම, කාර්යාලීය රැකියා ඇතිවීම කියලා. එතකොට ලංකාවේ වතු වගාව ආරම්භ වෙන්නේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ කියලා අපි දන්නවා. දැන් ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගෙන 1796 ඉඳලා 1800 ගණන් වල මැද භාගයේ වෙනකොටවත් ලංකාවෙන් ලාභ ලබා ගන්න බැරි වුණා ඉංග්‍රීසීන්ට. ඒ නිසා තමයි කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට එව්වේ මේ මේකට හේතු මොනවද කියලා සොයලා බලන්න කියලා. ඊට පස්සේ කෝල්බ්‍රුක් ඇවිල්ලා කරපු යෝජනා අනුව තමයි වතු වගාවට විශේෂ ස්ථානයක් ලැබෙන්නේ. දැන් අපි දන්නවා ඊට කලින් ලන්දේසි පෘතුගීසීන් විශේෂයෙන් වතු වගාව කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැහැ. පෘතුගීසීන් කරන්නේ ඉබේ වැවුණු කුරුඳු වලින් ලාභ ලබාගෙන කුරුඳු මත යැපිලා හිටියා. වෙනත් වෙළඳ භෝග පිළිබඳව අවධානයක් යොමු කළේ නැහැ.
ලන්දේසීන කුරුඳු මුලින් ඉබේ වැවුණු කුරුඳු වලින් ප්‍රයෝජන ගත්තට වගාවක් වශයෙන් කුරුඳු වැවීම ආරම්භ කළා ලන්දේසීන්. ඒ ලන්දේසීන්ගෙන ගිය වගාවම ඉංග්‍රීසීනුත් ඇවිල්ලා දිගටම කරගෙන ගියා. නමුත් සාර්ථක වුණේ නැහැ. මේ වගාවෙන් ලැබුණ ආදායම මේ ප්‍රමාණවත් වුණේ නැහැ ලංකාව කියන යටත් විජිතේ පාලනය කරන්න. එතකොට මේ ව්‍යාපාරික කෘෂිකර්මය ආරම්භ කරන්න අවශ්‍ය පහසුකම් සපයා දෙනවා කෝල්බ්‍රුක්ගේ යෝජනා වලින්. දැන් කෝල්බ්‍රුක් අපි දන්නවා වියදම අඩු කරන්න පළාත් 16 පළාත් 5 දක්වා අඩු කරලා ඒ වගේ සේවය කරපු සිවිල් සේවකයන්ටත් අවස්ථාව දෙනවා වතු වගාවේ නිරත වෙන්න. ඒගොල්ලන්ට අවශ්‍ය මීඩම් මිල දී ගන්න අවශ්‍ය පහසුකම් දෙනවා, මුදල් ලබා දෙනවා. එතකොට 1840 දී ආරම්භ කරපු මුඩුබිම් පනතින් දේශීය මේ ගොවියාගේ ඉඩම් ඉතාම අඩු මිලට ලබාගෙන ඒවා සුදු ජාතිකයන්ට සහ අර සිවිල් සේවාවේ නිරත වෙච්ච අයට තමයි ලබා දෙන්නේ මේ ව්‍යාපාරික කෘෂිකර්මය ගොඩනගන්න. එතකොට මේ ව්‍යාපාරික කෘෂිකර්මය ඇත්තටම දැන් අද වෙනකොටත් ලංකාවේ තියෙන විශේෂයෙන් තේ වගාව මේ ව්‍යාපාරික කෘෂිකර්මයේ තියෙන ප්‍රධාන අංගයක්. එක කාලයක් තිබුණා අපේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගය වුණේ තේ වගාව. එතකොට ඒ යටතේ කෝල්බ්‍රුක් විසින් හඳුන්වා දුන්න වතු වගාව නිසා ඇතිවෙච්ච යහපත් ප්‍රතිඵලයක් වශයෙන් අපිට ව්‍යාපාරික කෘෂිකර්මය හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට මහා මාර්ග හා ගුන්ද්‍රිය මාර්ග ඇති කිරීම. දැන් ඇත්තටම මේ අපි දන්නවා අපේ රටේ ස්වභාවික පිහිටීම අනුව ඉතාම අපහසු දුර්ග මාර්ග තියෙන්නේ මේ උඩ රටට යාමට. පෘතුගීසීන් ඉංග්‍රීසීන් මේ උඩ රට අල්ල ගන්නත් අපහසුත්ුනේ මේ ස්වභාවික පිහිටීම නිසා. නමුත් ඉංග්‍රීසීන් වතු වගාව ඇති කළාට පස්සේ කොළඹ තමයි ප්‍රධාන වරාය තිබුණේ. ඒතරු කොළඹත් එක්ක සම්බන්ධතාවයේ ගොඩනගන්න මාර්ග පද්ධතියක් ඇති කරන්න අවශ්‍ය වුණා. එතකොට විශේෂයෙන් මහා මාර්ග පද්ධතියක් ඇති කළා මේ උඩ රට පළාත්වලට. මේ සඳහා මුල් වෙලා කටයුතු කළේ එඩ්වඩ් බාන්ස් කියන මේ ආණ්ඩුකාරවරයා. එඩ්වඩ් බාන්ස් මහා මාර්ග තැනීමේ පුරෝගාමිත්වය අරගෙන කටයුතු කළා. ඒ අනුව අපි දන්නවා කඩුගන්නාව කපුල්ල, කඩුගන්නාව දුර්ගය අදටත් දැක ගන්න පුළුවන් අර ගල මේ විදලා ඒ පාර හදපු ආකාරය. එතකොට කොළඹ නුවර පාර ඊළඟට උතුරු ප්‍රදේශයෙන් කඳුකරයට ඇතුල් වෙන්න මාතලේ කපොල්ල කියන එහෙම නැත්නම් නාලන්දා කපොල්ල හරහා දඹුල්ල පැත්තේ ඉඳලා එන්න පාර සකස් කළා. ඊළඟට කුරුණෑගල ඉඳලා ගලගෙදර කපොල්ල හරහා නුවරට ඇතුල් වෙන්න පාර සකස් කළා. ඒ විදිහට මහා මාර්ග රාශියක් ඊළඟට අඹේපුස්සේ ඉඳලා දඹුල්ල දක්වා ඒ මේ කුරුණෑගල හරහා පොල්ගාවෙල මාර්ගය සකස් කළා. මේ ඊළඟට දකුණු පළාතෙත් මාර්ග දකුණු පළාත දක්වාත් මාර්ග සකස් කළා. වතු ඒ ප්‍රදේශයට විහිදලා නොතිබුණත් රටේ පොදු සංවර්ධනය වෙනුවෙන් මාර්ග සකස් කළා තියෙනවා. එතකොට මහා මාර්ග වගේම තමයි දුම්රිය මාර්ගත් මේ කාලවකවානුවේදී ඇති කළා. එතකොට දුම්රිය මාර්ග ඇති කරන්නත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු හෙන්රි වෝඩ් කියන ආණ්ඩුකාරවරයා මැදිහත් වෙලා කටයුතු කළා. අර මහා මාර්ග තැනීමේදී මේජර් ස්කිනර් සහ කැප්ටන් ඩෝසන් කියන සුදු ජාතිකයන්ගේ ඉංජිනේරුවරුන්ගේ සහාය ලබාගෙන ඒ කටයුතු කරලා තියෙනවා. දුම්රිය මාර්ග බැලුවහම මුලින්ම අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය සකස් කළා. පසුව පේරාදෙණිය දක්වා පේරාදෙණියෙන් හරහා මේ නුවර එළිය නානුවේ දක්වා ඒ වගේ පසු කාලයක බදුල්ල දක්වා යාපනයේ ප්‍රදේශයට උතුරු දුම්රිය මාර්ගය ඒ විදිහට දුම්රිය මාර්ග පද්ධතියක් සකස් කළා. විශේෂයෙන් මේ දුම්රිය මාර්ගවලින් වැඩි ප්‍රයෝජනය ගත්තේ වතු වල උඩරට වතු වල නිපදවපු නිරෙන්ද ද්‍රව්‍ය කොළඹ කරා ගෙනල්ලා වරාය වලට ගෙන යාම සඳහා. ඊළඟට මේ අපි දන්නවා වතු වගාවේ නිරත වීම නිසා දේශීය ධනවතුන් පිරිසක් බිහි වෙනවා. මේ ධනවතුන් පිරිස වතු වලට අවශ්‍ය නොයෙකුත් දේවල් සපයන්න ඒ අර කෝල්බ්‍රුක්ගේ ප්‍රතිසංස්කරණ වලින් ඇති කරපු වෙළඳ ඒකාධිකාරයේ අහෝසි කිරීම නිසා ඒ වෙළඳ කටයුතු වල නිරත වෙන්න ඒ අය අතරේ මුදල් ගැවසෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මුදල් ගැවසීමත් එක්ක බැංකු කටයුතු සහ රක්ෂණ කටයුතු මේ රටේ ආරම්භ වෙනවා. ඒතකොට බැංකු කටයුතු ආරම්භ වීමත් මේ වතු වගාව නිසා ආරම්භුණු යහපත් ප්‍රතිඵලයක් විදිහට අපිට කියන්න පුළුවන්. ඊළඟට ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කිරීම කෝල්බ්‍රුක් ප්‍රසංස්කරණ වල ප්‍රධාන කටයුත්තක්.
එතකොට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබපු දේශීය උගත්තු සිවිල් සේවාවේ සහ කාර්යාලීය රැකියාවල යෙදවීම අපිට දකින්න පුළුවන්. එතකොට ඒකත් අපිට යහපත් ප්‍රතිඵලයක් වශයෙන් මේ දක්වන්න පුළුවන්. ඊළඟට වතුවගාව නිසා ඇති වුණ අයහපත් ප්‍රතිඵල. වතුවගාව නිසා ඇති වුණ අයහපත් ප්‍රතිඵල ගැන බලනකොට පාරිභෝගික කෘෂිකර්මයේ නොසලකා හැරීම. පාරිභෝගික කෘෂිකර්මයේ නොසලකා හැරීම විදිහට හඳුන්වන්නේ මුල් කාලේ ඉඳන්ම ලංකාවේ පවත්තාගෙන ආවේ වීගොවිතන මුල් කරගත්ත පාරිභෝගික කෘෂිකර්මය. 1833 කෝල්බුර් ප්‍රතිසංස්කරණ නිසා මේ තත්ත්වය වෙනස් වුණා. 1840 මොඩුබිම් පනත හින්දා ඉඩම් මහිමි ජනතාවක් බිහි වෙලා ඒ ඉඩම් ආශ්‍රිත වතු වගාව ආරම්භ කරා. වතු වගාව ආරම්භ කිරීමත් එක්කම ප්‍රධාන වශයෙන් මේ තාක්කල් තියුණ පාරිභෝගික කෘෂිකර්මාන්තේ නොසලකා හැරියා. එදිනෙදා අවශ්‍යතාවන් වලට වැඩිය විදේශ විනිමය උපය ගන්න රටේ ආදායම් ලබා ගන්න පුළුවන් වගාවන්කට යොමු වුණා. ඒ වගේ වගාවන් වලට යොමු වෙන්න හේතුව ඒක නිසා. ඒ වතු වගාව පටන් ගත්තට පස්සේ ඒ වතු වගාව ආශ්‍රිතව රැකියාවන් ඇති වුණා. ඒ රැකියාවන් නැති වුණාම ඒ රැකියාවන් කරන්න ලංකාවේ වතු ආශ්‍රිත ගම් ප්‍රදේශවල ඉන්න මිනිස්සු කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒකේ හින්දා ශ්‍රමිකයන් දකුණු ඉන්දියාවෙන් ගෙන එන්න සිද්ධ වුණා. ශ්‍රමිකයන් දකුණු ඉන්දියාවෙන් ගෙන ඒමත් එක්කම ලංකාවේ වතුකරයට අලුත් ජන කොටසක් බිහි වුණා. දැන් මේ තාක්කල් වෙළඳාම් කටයුතු වලට උඩ රට ප්‍රදේශයට ගිය මුස්ලිම් ජනතාව ඊළඟට යුරෝපා ජාතීන් පෘතුගීසීන් ලන්දේසීන් බ්‍රිතාන්‍යයන් ගියා. ඊට අමතරව දැන් දකුණු ඉන්දියානු ජන කොටසක් මේ ලංකාවේ උඩ රට ප්‍රදේශයේ වතු වගාව ආශ්‍රිතව පදිංචි වෙන්න පටන් ගත්තා. දැන් ඒගොල්ලන් ඒ ප්‍රදේශවල පදිංචි වුණාට පස්සේ දේශීය වශයෙන් හිටිය අය වතු වගාවේ නිරත වෙන්න වතු වගාව ආශ්‍රිත ශ්‍රමය සපයන්න කැමැත්තක් දැක්වුවේ නැහැ. කුලිකාරයෝ විදිහට වැඩ කරන්න කැමැත්තක් දැක්වුවේ නැහැ. දැන් 1840 මොඩුවෙන් පනත හින්දා ඉඩම් අහිමි ජනතාවක් බිහි වුණා. ඒ ඉඩම් අහිමි ජනතාව නගරයට ඇදිලා යන්න පටන් ගත්තා. නගරයට ඇදිලා ගියේ නගරයේ තියෙන රැකියාවල් වලට. නගරය ආශ්‍රිතව කර්මාන්ශාලා තියෙන්න පුළුවන්. ඊළඟට විවිධ සේවා සැපයීම් තියුණා. ඒ සේවා සැපයීම් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ ශ්‍රමය ලබා දීමෙන් වැටුපක් ලබා ගන්න හැකියාව ලැබුණා. එතකොට දැන් ලංකාවේ වතු වගාව ආරම්භ කරාම එක පැත්තකින් පාරිභෝගික කෘෂිකර්මය පිරිහිලා ගියා. ඒ වගේම ශ්‍රම හමුදාව වෙනුවට දකුණු ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්න ගත්තා. ඒ වගේම ඉඩම් අහිමි ජනතාව නගරේ කරා ඇදී යන්න පටන් ගත්තා. ඊළඟට ගැමි ජීවන රටාව අවුල් වෙන තත්ත්වයක් ඇති වුණා. ගැමි ජීවන රටාව අවුල් වෙන්න පටන් ගත්තේ වතු වගාව ආශ්‍රිතව ප්‍රදේශවල ද්‍රවිඩ ජන කොටස් දකුණු ඉන්දියාවෙන් ගෙන්නපු ද්‍රවිඩ ජන කොටස් පදිංචි වුණා. ඒගොල්ලන්ගේ නිවාස වතු ආශ්‍රිතවමයි තියුණේ. ලැයිම් ගෙවල් වශයෙන් හඳුන්වන පේලි ගෙවල් ක්‍රමයක් හඳුන්වලා දීලා තිබුණා. ඒගොල්ලෝ සිංහල ජනතාවත් එක්ක මුහු වෙන්න පටන් ගත්තා. ගැමියන්ගේ තියුණ ජීවන රටාව එහෙම් පිටින්ම වෙනස් ආකාරයකට පත් වුණා. විවිධ ජන කොටස් එක්ක සමීප සම්බන්ධකම් ගොඩනගා ගැනීමත් එක්කම මේ තත්ත්වය විවිධාකාරයෙන් බලපාන්න පටන් ගත්තා. ඊළඟට සුරා සැල් ඇති වෙන්න පටන් ගත්තා. මුල් කාලෙදි ඉංග්‍රීසින් මේ සුරාව නොමිල බෙදා හැරීම් කරා. පස්සේ කාලයක් වෙනකොට මේවා මිලදී ගන්න පුළුවන් විදියට සුරා සැල් ඇති කරා. මුල් හරියේදී මේ ගැමි ජනතාව තමන් වැඩ කරලා ඇවිල්ලා මහන්සි වෙලා සුරාව පානය කරන්න පෙළඹුණත් පස්සේ කාලයක් වෙනකොට ඒක ආරවුල් ඇති කරගන්න තත්ත්වයකට පත් වුණා. ආරවුල් ඇති වුණාම ගම් සභාවට ඒ ආරවුල් විසඳන්න බැරුව උසාවි යන තත්ත්වයකට පත් වුණා. දැන් මේ අයහපත් ප්‍රතිඵල දිහා බලනකොට වතු වගාව නිසා යහපත් ප්‍රතිඵලත් සිද්ධ වුණා. ඉංග්‍රීසින් වතු වගාව ආරම්භ කරාට පස්සේ ඒ වගේම අයහපත් ප්‍රතිඵලත් ඇති වුණා. දැන් අයහපත් ප්‍රතිඵල වැඩි වශයෙන්ම බලපෑවේ අනුරාධපුර යුගයේ ඉඳන් කෝට්ටේ යුගය දක්වාම රාජධානිය නිරත දිගට සංක්‍රමණය වීමත් එක්ක නිරත දිගට සංක්‍රමණය වුණාට පස්සෙත් වීගොවිතැන ගැන සැලකිල්ලක් තිබුණා. නමුත් විදේශිකයන් විදිහට ඉංග්‍රීසින් වීගොවිතැන ගැන සැලකිල්ලක් දැක්වේ නැහැ. වීගොවිතැන ගැන සැලකිල්ලක් දැක්වේ විවිධ අවස්ථාවලදී නිදහස් අරගල ඇති වෙනකොට ඒ වගේදි තේරුම් ගත්තා මේ වාරි මාර්ග ගැන සැලකිලිමත් විය යුතුයි කියලා. ඒව ගැන සැලකිල්ලක් දැක්වට ගොවිතැන ගැන ඒ තරම්ම ඌමනාවක් කරේ නැහැ. එතකොට ඒ වගේම දැන් මේකට මේවට අමතරව අපිට ගන්න පුළුවන් කාර්යාලීය රැකියාවලටම යොමු වෙන පිරිසක් බිහි වුණා. සුදු කරපටි රැකියා කියලා විධායක මට්ටමේම රැකියාවන් වෙනුවෙන්
අධ්‍යාපන ක්‍රමයේ පවා සකස් වුණා ඉංග්‍රීසි අධ්‍යාපනයේ තුලින් කාර්යාලීය රැකියා පමණක් බිහි වෙන තත්ත්වය. ඒ වගේ දේවල් වලට යොමු වීමත් අයහපත් ප්‍රතිඵල විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට වතු වගාව නිසා ඇති වුණ අයහපත් ප්‍රතිඵල තමයි ඒවා. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ප්‍රශ්නේ පළවෙනි කොටස ලකුණු 3ක් ලැබෙන විදිහටයි මේ කොටස මේ තියෙන්නේ නම් කිරීමක්. එතකොට හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගෙන් සිදු වූ සේවාවන් 3ක් දක්වන්න කියලා කියන්නේ අපි දන්නවා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කියන්නේ මේ රටට විශාල වශයෙන් සේවයක් කළ විදේශීය ජාතිකෙක්. ඔහු 1880 දී පානදුරාවාදයේ පිළිබඳ දැනුවත් වීමෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ සිංහල බෞද්ධ පුනර්ජීවන කටයුතු පිළිබඳව මැදිහත් වෙලා කටයුතු කරපු ප්‍රබල චරිතයක්. එතකොට මේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම එතුමාගෙන් සිදු වූ වැදගත් සේවාවක් විදිහට අපිට කියන්න පුළුවන්. ඊළඟට බෞද්ධ පාසල් පිහිටුවීම. බෞද්ධ පාසල් රට පුරා ආරම්භ කළා. දැනට ලංකාවේ තියෙන ප්‍රබල පිළේ දැන් මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද නාලන්ද වගේ, ගාල්ල මහින්ද, එතකොට විශාකා සංගමිත්තා වගේ මියුසියස් වගේ මේ කාන්තා පාසල්. එතකොට අන්න ඒ වගේ විශාල පාසල් සංඛ්‍යාවක් පිහිටෙව්වා මේ රටේ බෞද්ධ පාසල්. ඊට කලින් තිබුණේ ඉංග්‍රීසි මාධ්‍ය පාසල්. බෞද්ධ පාසල් වලට ඒ තරම් ඉඩකඩක් තිබුණේ නැහැ අපේ රටේ. ඊළඟට ඉරුදින දහම් පාසල් ඇති කිරීම. ඉරිදා දහම් පාසල් ආරම්භ කිරීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන් දෙකෙන්ම දහම් පාසල් ඇති කළා. ඕල්කට්තුමා විශාල සේවාවන් රැසක් කරා. අප ඔබට මේ ඕනතරම් ලියන්න පුළුවන් ඕල්කට්තුමා ගැන කරුණු. ඒ වගේ ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරාම ලකුණු තුනක් ලැබීමේ හිමිකම තියෙනවා. ඊළඟ ප්‍රශ්නය හින්දු ආගමේ පුනර්ජීවනයට කටයුතු කළ නායකයන් දෙදෙනෙකු නම් කරන්න. දැන් බෞද්ධ ආගමේ පුනර්ජීවනයට මුස්ලිම් ආගමේ ඉස්ලාම් ආගමේ පුනර්ජීවනයට වගේම හින්දු ආගමේ පුනර්ජීවනයටත් කටයුතු කළ නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. අරුමුග නාවලර්තුමා. අරුමුග නාවලර්තුමා ගත්තම මේ කලින් බ්‍රිතාන්‍ය ජාතිකයන් පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍ය ජාතිකයන් ආවට පස්සේ හින්දු සංස්කෘතියටත් කතෝලික බලපෑම් එල්ල වුණා. ඒක හින්දා මේ අරුමුග නාවලර්තුමා හින්දු සංස්කෘතිය වෙනුවෙන් කටයුතු කරපු නායකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්. පොන්නම්බලම් රාමනාදන් තුමත් මේ වගේ හින්දු ආගමේ පුනර්ජීවනයට කටයුතු කළපු තවත් නායකයෙක්. ඊළඟ ප්‍රශ්නය කෝඩ්රූ කොමිසම යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රතිසංවිධාන දෙකක් නම් කරන්න කියලා තියෙන්නේ. අපිට මෙතන තුන්වෙනි කොටසක් නිසා අපි නම් කිරීම සමගම පොඩි විස්තරයකුත් කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා කෝල්බ්‍රුක් කෙනකොට ලංකාවේ ඔහු සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම අවධානය යොමු කළා. එතකොට ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ඇති කිරීම කෝල්බ්‍රුක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කරපු මේ ප්‍රධාන කරුණක් කියලා අපිට නම් කරන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීම කෝල්බ්‍රුක්ගේ යෝජනාවක්. මොකද අපි කලින් කිව්වා වගේ සිවිල් සේවයේ නිරත වෙච්ච ඉංග්‍රීසි ජාතිකයෝ තමයි සිවිල් සේවයේ නිරත වෙලා හිටියේ කෝල්බ්‍රුක් පැමිණෙනකොට. එතකොට වියදම අඩු කරන්න නම් ඔහු බැලුවා අර පළාත් 16 අඩු කරා වගේ ඒ ප්‍රදේශවල මේ සේවය කරපු සිවිල් සේවකයන්ව අඩු කරලා තමයි මේ පළාත් 5 දක්වා අඩු කරේ. ඒ වගේම සිවිල් සේවකයන්ව සිංහල අයගෙන් පත් කරගන්න නම් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන අදහස ආවා. ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ඇති කරන්න කෝල්බ්‍රුක් මුල් වුණා. ඊළඟට ඉංග්‍රීසි භාෂාවත් අනිවාර්ය කරා කෝල්බ්‍රුක් ඔහුගේ යෝජනාවක් අනුව. ඊළඟට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා විද්‍යාලයක් කොළඹ පිහිටුවීමත් කෝල්බ්‍රුක්ගේ යෝජනාවක් විදිහට ඔහු ඉදිරිපත් කළා. දැන් මේ ආකාරයට කෝල්බ්‍රුක් අධ්‍යාපන සේවයේ ක්ෂේත්‍රයේ ඇති කරපු ප්‍රධානම මේ කරුණක් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දීලා මේ රටට අවශ්‍ය මේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් පිරිස බිහි කර ගැනීම. එහෙමනම් දුවේ පුතේ අදට අපට ලැබී තියෙන කාල වේලාව අවසන් වෙනවා. ඒ නිසා අපේ පාඩම් අදින්
අවසන් කරනවා අපි ලබන සතියේත් ඔබට ඔබව ඉතිහාසයේ පාඩමකින් මුණගැසෙනතුරු ඔබ සැමට ජය